පෞගේ කාලෙදී ජනාධිපතිතුමාට යෝජනා කරනවා මෙන්න මේ වගේ ක්‍රියාවලියක්. මේකේ තියෙන්නේ එක්සත් මගී ප්‍රවාහන සේවා. දැන් මේ රටේ ඇත්තටම මගීන් ප්‍රවාහනය කරන සියලුම වාහනවලට අදාළ නෛතික ක්‍රියාවලිය අනපනත් රීති ඇතුළු කොටගෙන ඇති සියලුම දේ ක්‍රියාත්මක කරගෙන තමයි අද මුළු ලංකාව පුරාවටම මගී ප්‍රවාහන සේවාව ඉටු කරන්නේ. නමුත් කොහෙවත් නැති කිසිම පනතක නැති කිසිම නීතියක රීතියක නැති යතුරු පැදි වලින් මගී ප්‍රවාහනයට දැන් නීත්‍යානුකූල අවසරයක් ඉල්ලනවා. මුළු ලෝකෙම පිළිගත් වාහනයක් තමයි යතුරුපැදිය කියන්නේ අතිශයින්ම අනුතුරුදායක වාහනයක් කියලා. ඉතින් ඇත්තටම මේකේ එහෙම් පිටින්ම මේක නීතිගත කරනවයි කියන්නෙම මේ දේශපාලන ගොඩවැඩි කර ගැනීමේ කාර්යවේදී තවත් ගොඩක් එහෙම් පිටින්ම නැති වෙනවා. කවුරු හරි එහෙන ලණුවක් මේ දීලා තියෙන්නේ ඒ දේශපාලඥයන්ට මෙන්න මේක නීතිගත කරලා අපි වැඩේ අරගෙන යමුස මහ විශාල ඡන්ද ගොඩක් ගන්න පුළුවන් කියලා. නමුත් එහෙම ඡන්ද ටික ගන්නකොට වේලපහින් තියපු ඡන්දයි තියෙන ඡන්දයි සේරම කැඩෙන ස්ටයිල් එකක් තමයි මේ යෝජනා කරලා තියෙන්නේ. හරි දේශපාලන වශයෙන් ගත්තාම හේතුව මොකද? අපි ඇත්තටම මේ තීරෝදරත සේවාව තුල ඉඳගනිමින් මගී ප්‍රවාහනයේ කටයුතු කරලා තමයි අපේ දුවදරුවන් හා අපේ පවුල රැකෙන්නේ. දැනටත් මේ විකෘතිය නිසා අවුරුදු 46ක් ගිහිල්ලා කිසිම නියාමනයක් නැති විකෘති තත්ත්වයන් නිසා මේකට අදාළ නැති සෑහෙන මෙතන දෙනා ඇවිල්ලා මේ සේවාව විකෘතියක් බවට පත් කරලා තියෙනවා. ඒ වගේම තමයි අපේ සේවාව තවත් අමතර රැකියාවක් කරන කට්ටිය ඒගොල්ලොත් එකතු වෙලා මේකේ අපිට එන ආදායම හොරකම් කරගෙන යනවා. මොකද අපිට ඕටි නෑ, බටා නෑ, පෙන්ෂන් නෑ, හවුසින් ලෝන් නෑ, වෛද්‍ය පහසුකම් නෑ, ඉන්ෂුරන්ස් නෑ, මොන කෙංගෙඩියක්වත් නෑ තීරෝදරත රීදුරන්ට. නමුත් රාජ්‍ය මට්ටමින් හා පෞද්ගලික මට්ටමේ රැකියාවල් කරන ඒ සේරටම ওই දේවල් තියද්දී අපේ රස්සාවට ඇවිල්ලා අපිට තියෙන ආදායම අරගෙන හොරකම් කරගෙන යන ස්ටයිල් එකක් තමයි තියෙන්නේ. ඒකෙන් ඒ විදිහට එතනින් අපි තැලෙනවා. ඒ මදිවට දැන් අලුත්ම සංකල්පය තමයි අදාළ ටැක්සි සමාගම් විසින් අනේතික විදියට තමන්ට ඕමනා විදියට ඒකාධිකාරියක් කරගෙන යනවා යතුරුපැදිවල මගී ප්‍රවාහනය. හොඳට මතක තියාගන්න 2:50 වාසියට ගිහිල්ලා හදාගන්න එපා සමාජ රෝග. මොකද පොදු හෙල්මට් එකක් පාවිච්චි කරන්නේ. පොදු හෙල්මට් එකකින් තමයි යන්න තියෙන්නේ. ඒ හෙල්මට් එක දාන එකට මොන වගේ જાතියේ ලෙඩ රෝග තියෙනවද කියලා කවුරුවක්වත් දන්නේ නැහැ. ඒ වගේම තමයි අනුතුරු බහුලයි. මෙතනදී සමහරක් ඉන්ෂුරන්ස් කම්පැනි කැත නැතුව මාධ්‍ය හරහා මේ පුදුම විදියට ඇඩ්වර්ටයිස්මන්ට් දානවා. ඉස්සරෙන් ගියත් මිලියන 2යි පිටිපස්සෙන් ගියත් මිලියන 2යි කියලා. ජීවිතේක වටිනාකම මිලියන 2ක්ද? මේවා මහා ජරා වැඩ. මේ පිළිබඳව අවධානය යොමු කරන්න කියන එක අපි කියනවා මේ රටේ ඉන්න බලධාරීන්ට.